අයිබෝවන් ක්‍රීඩා ලෝලී හිතවතුනේ. ඉතින් අද ලංකාව තරඟ වදින අවසන් තරඟය නැත්නම් පන්දුවර ලෝක කුසලන තරඟාවලියේ 2020 ලෝක කුසලන තරඟාවලියේ ලංකාව තරඟ වදින අවසන් තරඟය පැවැත්වෙන. ඉතින් මේ ගැන පුංචි විස්තරයක් ගේන්න අපි එක්ස්පෝෂර් කණ්ඩායම නැත්නම් එක්ස්පෝෂර් ඉතින් අපි අලුත් වැඩසටහනක් පටන් ගත්තා. විශේෂයෙන්ම ක්‍රිකට් තරඟ ගැන ලංකාව තරඟ වදින ක්‍රිකට් තරඟ ගැන කෙටි සාරාංශයක් විස්තරයක් විචාරයක් ඔබ වෙත ගෙනෙන්න. ඉතින් මේ තරඟය ලංකාවට නම්බුවරක ගැනීමේ තරඟයක් බවට පත් වෙලා තියෙනවා. ලංකාව ඔස්ට්‍රේලියාව සහ නවසීලන්ත හැමේ දැවැන්ත පරාජයන් ලැබුවා. විශේෂයෙන්ම උඩ පන්දු ගිලිහැම සහ පිතිකරණය විශේෂයෙන්ම මැදපෙළ පිතිකරුවන් විශේෂයෙන්ම භානුක රාජපක්ෂ සහ දසචානකට තාවර වෙන්න නැත්නම් උන්ට දක්ෂතා අතරට පැමිණීම නොහැකි වීම යන කාරණේ තමයි මේ පරාජයවල නැත්නම් තරඟාවලිය අපි මේ ඉරණමට මුහුණ දීමට ප්‍රධාන කරුණු වශයෙන් දක්වන්න පුළුවන්. ඒ වගේම තරඟාවලියේ මුල සිටම නැත්නම් තරඟාවලියේ පළමු තරඟයට පෙර සිටම ලංකාවේ ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීම. ඉතින් අද එංගලන්ත කණ්ඩායමටත් මේක තීරණාත්මක තරඟයක්. ඔවුන් මේ තරඟේ ජයග්‍රහණය කළොත් ඔවුන් අවසන් පූර්ව වටේට නැත්නම් සෙමි ෆයිනල්ස් වලට යනවා. ඔවුන් පරාජයට පත් වුණොත් ඔවුන්ටත් ලංකාව සමගම ගෙදර යන්න සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි අද තරඟේ තීරණාත්මක කාරණේ. ඉතින් ලංකාවට මේ තරඟේ තමයි වැදගත් වෙනවා. මොකද මීළඟ ලෝක කුසලානයේට සුදුසුකම් ලබන්න ඔවුන්ට කෙලින්ම නොක්අවුට් ස්ටේජ් එකට යන්න මේක මේ ජයග්‍රහණය වැදගත් වෙනවා. මේකේ කණ්ඩායම් නැත්නම් ගෲප් 1 ගෲප් 2 කණ්ඩායම් දෙකේ පළමු කණ්ඩායම් හතර නැත්නම් සමස්ත කණ්ඩායම් අට තමයි නිතරම ගේන්න නැත්නම් සුදුසුකම් ලැබීමේ වටවලට යන්න නැතුව නොක්අවුට් ස්ටේජ් එකට යන්න සුදුසුකම් ලබන්න. ඉතින් ලංකාව මේ විනිට ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ රැඳී ඉන්නවා. ඉතින් අද තරඟේ පරාජයට පත් වුණොත් ලංකාව මිට මේකෙන් පහලට යන්න ඉඩ තියෙනවා. ඉතින් මේකත් එක්ක තමයි මේ තත්ත්වෙ තියෙන ප්‍රසාද ලකුණු සටහනේ මේ වෙද්දි බැලුවොත් නවසීලන්තය ඉදිරියෙන් ඉන්න තරඟ පහයි ජයග්‍රහණ තුනයි පරාජය එකයි ඔවුන් ප්‍රසාද ලකුණු හතක් ලබාගෙන සිටින ඔස්ට්‍රේලියාව තරඟ පහයි ජයග්‍රහණ තුනයි එක් පරාජයක් සමගින් ප්‍රසාද ලකුණු හතක් ලබාගෙන සිටින ඔවුන්ගේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය ඍණ 0.173ක්. ඉතින් මේක තමයි ප්‍රධානම කාරණේ. ඔවුන් නවසීලන්තය හමු ලැබු දැවැන්ත පරාජයත් එක්ක තමයි ඔවුන්ගේ මේ net run rate එක 15 තියෙන්නේ. ඉතින් එංගලන්ත කණ්ඩායම තරඟ 4යි ජයග්‍රහණ 2යි එක් පරාජයයි ප්‍රසාද ලකුණු 5යි. ශ්‍රී ලංකාව තරඟ 4යි ජයග්‍රහණ 2යි පරාජය 2යි ප්‍රසාද ලකුණු 4යි. ඉතින් මේ තරඟේ ජයග්‍රහණයම ලංකාවට නම්බු රැක ගැනීම ඒ වගේම ඊළඟ ලෝක කුසලාන සුදුසුකම් ලැබීම කියන කාරණේ. ඉතින් අපි දැනටත් යම් ආසන්න ස්ථානයක සිටිනවා ඉදිරියට යන්න කොමනමොත් මේ ජයග්‍රහණය ලබා ගැනීම ලංකාවට ඉතා වැදගත් වෙනවා. ඉදිරි ලෝක කුසලාන වගේම නැවත රටට පැමිණීම කියන කාරණාත් එක්ක ඔවුන් ජයග්‍රහණී මානසිකත්වයකින් තමයි ලෝක කුසලාන තරඟාවලිය අවසන් කරන්නේ. ඉතින් ලංකාවට සමීප අවස්ථාවක් තිබුණා ඊයේ. ඉතින් නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව ඊයේ තරඟ වැදුනා. ඔවුන් තරඟ වැදුන එංගල ඔස්ට්‍රේලියාව අෆ්ගනිස්තානය සමග නවසීලන්තය අයර්ලන්තය සමග තරඟ වැදුනා. ඉතින් මේ තරඟ දෙකේ තීරණ අනුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉරණම තීන්දුවලා තිබෙන්නේ. නවසීලන්තය ජයග්‍රහණය කරා. ඒ වගේම අෆ්ගනිස්තානය ඔස්ට්‍රේලියාවට හොඳ සටනක් දෙමින් දුන්න අවසන් පන්දුව දක්වාම ඔවුන් තරඟ වැදුනා. ඉතින් ඔවුන් ලකුණු 4කින් තමයි පරාජයට පත් වුනේ. ඉතින් මේකත් එක්ක තමයි ලංකාවේ ඉදිරි ගමන නැවතුණා. නැත්තම් අවසන් පූර්ව වටේට යෑමේ සුදුසුකම්. ඒ වගේම අද ලංකාව ජයග්‍රහණය කරොත් ඔස්ට්‍රේලියාවට අවසන් පූර්ව වටේට යන්න අවස්ථාව ලැබෙනවා. එංගලන්තය ජයග්‍රහණය කරොත් ඔවුන් තමයි යන්නේ. ඉතින් මේකත් එක්ක තමයි මේ අවස්ථාව උදා වෙලා තියෙන්නේ. මේ කියන කාරණාත් එක්ක ලංකාව තරුණ කණ්ඩායමක්. ලංකාව සම්බන්ධයෙන් බොහෝ ධනාත්මක කාරණ තිබ වේග පන්දු යවන වගේම දඟ පන්දු යවන දක්ෂතා අතර පිවිසියා තරඟාවලියට පෙර ලකුණු අතර සිටි නැති ක්‍රීඩකයොත් ලකුණු අතරට පැමිණියා. ඒ වගේම පැතුම් නිශ්ශංක කුසල් මෙන්ඩිස් චරිතසලංක ධනංජය දසිල්වා ඔවුන් පිටිකරණයෙන් දක්ෂතා අතරට පැමුණා. ඒ වගේම වේග පන්දු යවන හොඳ දක්ෂතා පෙන්වුම් කර මේ තරඟාවලිය තුළ දඟ පන්දු යවන විදිහට ධනංජය සිල්වා කඩුල් ලබා ගත්ත අවස්ථා කීපයකදී. ඒ වගේම මහේෂ් තීක්ෂණ සහ වනිදු හසරංග පෙර තරඟවල නැත්නම් කලින් ඉඳන්ම දක්ෂතා පෙන්වපු ආකාරයටම ඔවුන් ඉදිරියට පැමිණ ඔවුන් කඩුල් ලබා ගත්තා. ඒ වගේම මතක් කරන්න අවශ්‍යයි වනිදු හසරංග ඔස්ට්‍රේලියා හමුවේ දැවැන්ත ප්‍රහාර ලැබුණා. ඊට පස්සේ ඔහු හොඳ ආපසු පැමිණීමක් ලබා දෙමින් කඩු ලබා ගත්තා. මේ වෙද්දි ඔවුන් දෙත් කුසල් මෙන්ඩිස් සහ වනිදු හසරංග මේ තරඟාවලියේ වැඩිම කඩු ලාභීන් සහ වැඩිම ලකුණු රැස් කරමින් මුල් 5 දෙනා අතර එන්න සමත් වෙලා තිනවා. මේකත් එක්ක තමයි මේ තරඟාවලිය පැවැත්වෙන්නේ. ඒ වගේම ලංකාව පළවෙනි තරඟේ නැත්තම් සුදුසුකම් වැටේ ලැබීමේ පළමු කාණ්ඩේ පළමු තරඟේ නැමීබියාම හමුවේ පරාජයට පත් වුණා. එහෙමුණත් ඔවුන් ජයග්‍රහණ ලැබුවා. ඒ වගේම අයර්ලන්තය හමුවේ ජයග්‍රහණ ලැබුවා. ඔවුන් ඔස්ට්‍රේලියාවත් නවසීලන්තත් හමුවේ ලැබූ පරාජය තමයි මේකට විශාල වශයෙන් බලපෑවේ. ඉතින් මේකත් එක්ක තමයි අද තරඟේ පැවැත්වෙන්නේ. අපි බලමු අද තරඟයේදී කොහොම වේවිද කියන කණ්ඩායම කියන කාරණේ. ඉතින් මේ තරුණ කණ්ඩායමක් කියන එක බොහෝ විස්තර විචාර ගන්න අදහස් දක්වා තිබුණා. ඒ වගේම මේ කණ්ඩායමට කුසලාන කිහිපයක්ම සෙල්ලම් කරන්න පුළුවන් කියන කාරණේ මහේද ජාවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු උපදේශක ඉන්නේ නැත්නම්
ප්‍රධාන පුහුරුකරුවන්ට අමතරව ඉතින් ඔහු අවස්ථා කීපයකදී අදහස් දක්වමින් කියා සිටියේ මේ කණ්ඩායමට ඉස්සරහට යන්න පුළුවන් කියන කාරණය. මේ කණ්ඩායමට තවත් ලෝක කුසලාන කිහිපයක් ක්‍රීඩා කරන්න පුළුවන් කියන කාරණය. ඉතින් ඒ වගේම අපි දෙවෙනි කණ්ඩායම බැලුවොත් group 2 එක ඉන්දියාව පෙරමුණ පසු වෙනවා. දකුණු අප්‍රිකාව දෙවෙනි ස්ථානයේ පසු වෙනවා. ඉතින් පාකිස්තානයට ලංකාවට වගේම සමීප අවස්ථාවක් තියෙනවා ඉදිරියට යන්න. ඉතින් ඔවුන් ඊළඟ තරගයේ ජයග්‍රහණය කළ යුතු වෙනවා. අපි බලමු තරඟ ගත්තොත් ඔවුන්ට බංග්ලාදේශය සමග තරගයක් තියෙනවා. ඒ වගේම දකුණු අප්‍රිකාවට නෙදර්ලන්තය සමග තරගයකුත් ඉන්දියා කණ්ඩායමට සිම්බාබ්වේ සමග තරගයකුත් තියෙනවා. ඉතින් මේ නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගයේ දකුණු අප්‍රිකාව අවශ්‍යයෙන් ජයග්‍රහණය කළ යුතු ඔවුන්ට ඉදිරියට යන්න නම් පාකිස්තානයේ බංග්ලාදේශ කණ්ඩායම සමග තරගයේ ජය ගන්න ඕනේ. ඒ වගේම දකුණු අප්‍රිකාව සමග තරගයේ නෙදර්ලන්තය ජයග්‍රහණය කළොත් පාකිස්තානයට තවත් දොරටුවක් විය යුතුයි. ඒ වගේම ඉන්දියා සිම්බාබ්වේ තරගයේ සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කළොත් පාකිස්තානයට දොරටුවක් ඉවරෙන්න ඉඩක් අඩක් තියෙනවා. ඉතින් අපි ප්‍රසාද ලකුණු සටහන බැලුවොත් ඉන්දියාව තරඟ 4යි ජයග්‍රහණ 3යි එක් පරාජයයි ඔවුන්ගේ දරල ලකුණු ලබාගෙන වේගය දන 0.7යි 3.0 කෝන් ප්‍රසාද ලකුණු 6ක් ලබාගෙන සිටිනවා. ඔවුන් ඊළඟ තරඟේ ජයග්‍රහණ කළොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 8ක් වෙලා ඔවුන් අවසන් පූර්වයට සුදුසුකම් ලබනවා. දකුණු අප්‍රිකාව තරඟ 3යි පරාජයන් 1යි එක් ජයග්‍රහණයි එක් තරඟයක් විසඳුමෙන් තොරව අවසන් වන ඔවුන්ගේ දරල ලකුණු ලබාගෙන වේගෙම නැත්නම් net run rate එක දන 1.4 1 කෝන් ප්‍රසාද ලකුණු 5ක් ලබාගෙන සිටිනවා. පාකිස්තානයේ තරඟ 4යි ජයග්‍රහණ 2යි පරාජයන් 2යි ඔවුන්ගේ දල් ලකුණු ලබා ගැනීම වේගය 1.1 1.7 කෝන් ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙන සිටිනවා. ඒ වගේම බංග්ලාදේශයේ තරඟ 2යි පරාජයන් 2යි ජයග්‍රහණ 2යි ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 6ක් බවට පත් වෙලා තියෙනවා. මේකත් එක්ක මේ කණ්ඩායමේ තවදුරටත් කණ්ඩායම් කිහිපයකට අවස්ථාව තිබෙනවා අවසන් පූර්වරටේ සුදුසුකම් ලැබීම ගැන බලාපොරොත්තුව තබා ගන්න. ඉතින් මේකත් එක්ක තමයි අද තරඟයේ සහ ඉදිරි තරඟයේ කිහිපය පැවතෙන ඉදිරි තරඟ තුනක් පැවතෙන තියෙනවා. අද තරඟය ලංකා වේලාවෙන් 5:01 තමයි ආරම්භ වෙමින් නිමිති. අපි බලමු ශ්‍රී ලංකාව මේ ලෝක කුසලාන තරඟාවලිය කොයි ආකාරයකින් අවසන් කරාවිද කියන කාරණේ ඒ ඉතාමත් වැදගත් ලංකාවට ඉදිරියට යන්න ඉදිරි තරඟාවලි වලට ඉදිරි වර්ෂයට මුහුණ දෙන්න ඉදිරි ලෝක කුසලානයට යද්දි ඉතින් අද අපි බලමු සවස් වරු වෙද්දී කොයි වගේ ප්‍රතිඵලයක් විශේෂයෙන්ම අපි ලාංකික ක්‍රිකට් ලෝලියන් විදිහට බලාපොරොත්තු වෙන ජයග්‍රහණයක් ඒ වගේම ඕස්ට්‍රේලියාවත් බලාපොරොත්තු වෙන ලංකාව ජයග්‍රහණය කරાવી කියන කාරණේ එංගලන්තේ පැමිණෙන්නම ලංකාව පරාජයට පත් කරමින් ඔවුන්ගේ ලෝක කුසලානයේ ඉදිරි ගමන තහවුරු කර ගැනීම සඳහා ඉතින් හවස් වරුවේ අපි හම්බෙමු. බොහොම ස්තුතියි.